බුරේලිය දිස්ත්‍රික්කයේ වශයෙන් ගත් විට අපි දන්නවා මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බුරේලිය දිස්ත්‍රික්කය. කාවේ මන්ද පෝෂණය පිළිබඳව ගත් විට හිතාමත්ම ප්‍රබල ලෙස තිබෙන මන්ද පෝෂණය වැඩිම දිස්ත්‍රික්කයේ බුරේලිය බව. තුකරේ ජනතාවගේ තිබෙන ආර්ථිකයේ ඉතාමත් අඩුපාඩු ගන්න නිසා වුන් ඉතාමත්ම දුගීභාවයෙන් පෙළෙනවා. ඒ නිසා වතුකරේ ජනතාව ප්‍රමුඛ නුවරඑළිය දිස්ත්‍රික්කයනි සියලු ජන කොටස්වල විශේෂයෙන්ම ආර්ථිකය ගොඩනගා ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම කැපවීම අවශ්‍යයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අවුරුද්දකට අරක්කු සහ සිගරට් වලට ජනතාව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වසරකට පමණක් වියදම් කරනවා රුපියල් කෝටි 1600ක්. තවත් විශේෂත්වයක් තමයි පිරිමින්ට වැඩිය කාන්තාවන් විශේෂයෙන් මද්‍යසාර පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මද්‍රව්‍ය පිළිබඳ පාලනය සහ නිවාරණය කියන කටයුතුවලදී වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය ශේෂ්‍රයන්, ඒ වගේම පොලිසියේ පොලිස් නිලධාරීන් සුරාබදු දෙපාර්තමේන්තුව එවැනි ආයතන මේ සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් ඉටු කරනවා. විශේෂයෙන් මද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීම සඳහා සමාජය යහපත් කිරීම සඳහා ප්‍රමුඛ කාර්ය ඉටු කරන්නේ අපේ රට වශයෙන් ගත්තොත් ගෞරවනීය මහා සංඝරත්නය, ඒ වගේම අනිකුත් සියලුම ආගම්වල පූජකතුමාලා. ඒ වගේම මේ පිළිබඳව අනිකුත් ප්‍රධාන වගකීම් දරන රාජ්‍යයේ සිටිනා වූ ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍යයේ සියලු නිලධාරීන් සහ දේශපාලකයන් මේ වගකීම භාර අරගෙන ක්‍රියා කිරීම අවශ්‍ය වෙනවා. නමුත් මෙතන තිබෙනා ඉතාමත්ම තියුණු ප්‍රබලම ප්‍රශ්නය අප විසින් තේරුම් ගත යුතුයි. අපි මේ සෑම කෙනෙක්ව මද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කළ යුතුයි කියන මතය දරනවා. නීත්‍යානුකූල මද්‍රව්‍යයත් බලපත්‍ර නොදෙන නීති විරෝධී මද්‍රව්‍යයත් මේ දෙකම මිනිසාට කරන්නේ හානියක් නේද කියන එක ඔබ අප කවුරුත් පිළිගත යුතු වෙනවා. මේක තනියම යම්කිසි එක පිරිසකට පමණක් කළ හැකි දෙයක් නොවේ. මුලින්ම දේශපාලඥයින් සියලු මැති ඇමතුරු මේ සඳහා නායකත්වය ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. හැම කෙනෙක්ම තම තමන්ගේ වගකීම ඉෂ්ට කිරීමයි අවශ්‍ය වෙන්නේ. එහෙමනම් අපි සෑම කෙනෙක්ම තමන් ගැන මුලින්ම හිතන්න ඕනේ. මේ ගැන තීන්දුවක් ගන්න හොඳ කසේරුකාවක් තියෙන්න ඕනේ, හොඳ ඔළුවක් තියෙන්න ඕනේ.